විශංකයා විශ්වාසනීය දැක්ම. පක්ෂ නායකත්වයේ ප්‍රශ්නේදී අපි දැන් පැහැදිලිවම කීප වතාවක් මුණ ගැහිලා අපි අපේ පක්ෂයේ නායකයත් එක්ක අපේ ස්ථාවරය අපේ තුමට දැනුම් දීලා ඒ කාර්යය දැන් අපි අවසන් කරලා තියෙනවා. අපිට මෙතනදී පැහැදිලිවම අපි කියන්න ඕනේ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන චරිතය ගත්තාම අපි දන්නවා මේ රටේ විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තොත් විශාල වැඩ කොටසක් කරපු පුද්ගලයෙක්. ඒ වගේම වරින් වර කවුරුත් කිව්වත් නැතත් එතුමා අග්‍රාමාත්‍රිවරය හැටියට ගත්ත තීන්දුව తీරන වලින් මේ රටේ ආරක්ෂක හමුදාවන්ට විශාල පිටුවහලක් වෙලා තියෙන අවස්ථාව අපි ඕන තරම් දන්නවා. නමුත් අවාසනාවකට තියෙන්නේ එතුමගේ සිතුම් පැතුම් එතුමාගේ ඒ වැඩ කරන ක්‍රමවේදය තුල කාලාන්තරයක් තිස්සේ එක්කද අවුරුදු 26ක්නේ අවුරුද්දක් දෙකක් නෙමෙයිනේ මේ අවුරුදු 26 තුල මේ වෙනකොට රටේ ජනතාව ඒක ප්‍රතික්ෂේප කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි එතුමගෙන් ඉල්ලුවේ ඔබතුමාගේ පෞද්ගලිකව ඔබතුමාගේ දක්ෂතාවයන් ඇති. නමුත් අද මේ රටේ ජනතාව අලුත් මූණක් අලුත් වැඩපිළිවෙලක් ඉල්ලන බව පහුගිය මැතිවරණෙදිත් අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි එතුමගෙන් අපිට එතුමන්ට කිව්වා ගෞරවණීය අපි ඔබතුමාවට ඒ නිසි තත්වය ලැබලා දෙන්නම් මේ පක්ෂයේ නායකත්වය කරුණාකරලා බාර දෙන්න. ඉතින් එතුමා මට පෞද්ගලිකව හිතනවා එතුමා එකකට එකගයි එකතුමා කැමැත්තෙන් ඉන්නේ. නමුත් කීප දෙනෙකුගේ ඉල්ලීම මත එතුමා මේක නොකර ඉන්නේ. මම හිතන්නේ ඊයේ රෑ එතුමා කතානායකතුමත් මුණ ගැහිලා සාකච්ඡාවක් කරලා තියෙනවා. මම හිතන්නේ එතුමා හෙට අන්ද වෙනකොට තීන්දුව ගනී. කෙසේ වෙතත් අපිට ජනාධිපති මැතිවරණයේ වෙච්ච ඒ පාඩුව අපිට මෙසරෙත් කරගන්න බෑ. අපි ඒ නිසා ගිය සතියේ අපි අවසානට රැස් වෙච්ච වෙලාවේ අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඒ අයගේ මතය විමසලා මන්ත්‍රීවරු 60 ගානකින් 53 දෙනෙක් ඒකමතිකව තීරණය කරලා අපි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් නායකත්වයෙන් පුළුල් සන්ධානයක් තුලින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඒ සන්ධානයට එකතු වෙලා අපි ඊළඟ මැතිවරණයට මූණ දෙන්න දැන් වැඩ කටයුතු අපි කරගෙන යනවා.